ගාල්ල උඩුගම ප්‍රදේශයේ උපත ලැබූ කළුමාමා නොහොත් විල්සන් කොඩිතුවක්කු එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට නැදුම් ගමුවේ රාජාගේ ඇද්ගව්වා 1972 වසරේ විතර ඉඳලා ධර්මවිජය වෙද මහත්තයාගේ ගෙදර තමයි මෙහෙකරුවෙක් විදිහට සේවය කරන්නේ. වෙද මහත්තයා විසින් නැදුම් ගමුවේ රාජාව මිලදී ගන්නේ 1978 අවුරුද්දේ. 1958 අවුරුද්දේ ඉන්දියාවේ මහරජා කෙනෙකුට අයිතිව ඉපදෙන රාජා ලංකාවට ලැබෙන්නේ තෑග්ගක් විදිහට. ඉන්දියාවේ ඉඳලා නැවෙන් ආවට පස්සේ කවදාවත්ම වාහනයක රාජා පටවලා නැහැ කියලා තමයි කළු මාමා කියන්නේ. ඒකට හේතුව විදිහට ඔහු කියන්නේ නැදුන්ගේ උසත් බරත් හුඟක් වැඩි නිසා වාහනයකට ඇතුලේ එයාලව බැලන්ස් කරන්න අමාරුයි කියන එක. ඒ වගේම පයින් ගමන් කරන එක රාජාට හොඳ ව්‍යායාමයක් කියලා තමයි කළු මාමා කියන්නේ. 2005 අවුරුද්දේ මාලිගාවේ කරඬුව වඩම්මණ්ඩ පත් වුණාට පස්සේ ඉඳලා වැලිවේරියේ ඉඳලා මහනුවරට එනකල් රාජා එක්ක කළු මාමත් පසුගිය අවුරුද්ද වෙනකම්ම නොකඩවාම පයින් ගමන් කරනවා. වැලිවේරියේ ඉඳලා මහනුවරටත් මහනුවර ඉඳලා ආපහු වැලිවේරියටත් කළු මාමා කියන විදිහට කලින් මේ රාජාට ඒ ගමන ගිහින් තියෙන දවස් 5යි. ඒත් වයසට යනකොට ඇටාට ඒ ගමන යන්න දවස් 10ක් විතර ගත වෙලා තියෙනවා. කළු මාමා කියන විදිහට රාජාට ආහාර විදිහට දීලා තියෙන්නේ සාමාන්‍ය ඇතෙකුට දෙන ආහාර නෙමෙයි. ඒක වෙද මහත්තයා විසින් නිර්දේශ කරපු ඇතුන්ගේ දත් ආරක්ෂා කරන විශේෂ වට්ටෝරුවක්. ඒත් කළු මාමා ඒ ගැන ඊතරම් දීර්ඝ විස්තරයක් කතා කරන්නේ නැහැ. කිතුල් බොඩ කොස්සතු වගේ දේවල් ආහාරයට දෙනවා කියලා තමයි ඔහු කියන්නේ. රාජාගේ දින චර්යාව ගත්තොත් උදේ 10ට විතර නාවන්න ගෙනියාම ආපහු ගෙදර එනකොට හවස 4-5 වෙනවා කියලායි කළු මාමා වැඩිපුර කියන්නේ. කළු මාමාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද? වරක් එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකේ කළුගෙන් එම ප්‍රශ්නය අහනවා. එහෙම දැයි ඉතින් අපි දෙන්නා මෙහෙම එකට ඉඳලා කවදා හරි ඉතින් කියලා තමයි කළු මාමා ඊට පිළිතුර දීලා තියෙන්නේ. ඔහු එදා එහෙම කියලා පිළිතුර ගිලගත්තා. රාජාගේ ඒ දවස ඇවිත් රාජා යන්නම ගිහින් රාජාව ජීවිතේ ජීවත් කරවපු කළු මාමාගේ අවසාන බලාපොරොත්තු ඉතේ හිර කරගෙන කළු මාමා දැන් මොනවා හිතනවා ඇද්ද? කොහොමෙන් කොහොම හරි කළු මාමාව මේ ලෝකේ තනි කරලා දාලා රාජා දිව්‍ය ලෝකෙට යන්න ඇති. ताम सब्सक्राइब कर लेना ताम मिन्ने में बटन क्लिक कर ला अभी वो सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ये देखो तूने नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नी में है क्या वाला बनो